අර මිනිහා ළඟ හිටපු එකෙක් ඔක්සිජන් ඕනේ නැහැයි කියලා මිනිහා වැඩේට ආවුණා ඒක වෙනම කතාවක් ගොඩක් දුරට රියදුරාට නිඳ ගිහිල්ලා ඕක වෙන්නේ ඒ කියන්නේ මේ ජිප් එක මත සිමෙන්ති කොට 1000ක් එකපාර තිබ්බාම උන් ඡන්දෙන් පැරද්දුව හින්දා ස්වභාව ධර්මයා විසින් දුන්නු දඬුවමක් කියලා hina මූණු දදා මාර ආතල් එකක් ගත්තා එමෙතුමාගේ නම් මම එයා බෑග්ස් දැක්කේ නැහැ මම හිතන්නේ මේ වැදුණු වැදිල්ලට එයා බෑග්ස් නෙමෙයි මොන මගුලක් තිබ්බත් වැඩක් නැහැ සක්‍රිය හිටියා නම් සක්‍රියත් මැරෙනවා කර්මයේ හිටියා නම් කර්මයත් මැරෙනවා කවුරු හිටියත් මැරෙනවා එතන ස්වභාව ධර්මයට යන ඉස්සලා මැරෙන්නේ ඌ දැන් ওই මියගිය පුද්ගලයා මම දැකලා නැහැ ඔයාලා දැකලත් නැහනේ හැබැයි මියගිය පුද්ගලයාගේ ක්‍රියාකාරකම් දිහා බලද්දී මිනිහා හින නූගත් පොරක් හේතුව කියන්නම් මම එයාගේ දැකලා තියෙන ටික මම දැකලා තියෙනවා ඔයාලා දන්නේ නැති එකක් මේක 2015 දැන්ට අවුරුදු 8කට කලින් ඒගොල්ලන්ගේ ආණ්ඩුව පෙරදුනා පරදින්න හේතුව උනේ අනිත් කට්ටිය දිනුවා ඉතින් පරදින්නේ ඒක නේ අනිත් කට්ටිය දිනපු හින්දානේ ඒ දිනන්න උදව් කරපු හාමුදුරනමක් හිටියා මාදුළු ආවේ සෝබිත කියලා දන්න ඇත උස්සන්න බාන අහලා තියෙන අය එයා ඡන්දේ ඉවර වෙලා සුළු කාලයකින් අපවත් වුණා එතකොට ඔය බයෝ සෙට් එක මොකද දන්නවද කරේ උන් ඡන්දෙන් පෙරද්දුව හින්දා ස්වභාව ධර්මයා විසින් දුන්නු දඬුවමක් කියලා hina මූණු දදා මාර ආතල් එකක් ගත්තා ගත්තා ඔය ඔය නූගත් මිනිස්සු ගත්තා ඊට පස්සේ දැන් අරගලේ ආවනේ ඒකෙන් යන්නම වුණානේ ඒ අරගලයට සම්බන්ධ වෙච්ච කොල්ලෝ සමහර වෙලාවල්දී අනතුරු වලින් උන් සියදි විනාශා ගත්තේ ඒ වෙයි වුණා මේ නූගත් ඇමතිවරයා ඒ හැම එකටම hina මූණු දදා hina වුණා ආ එකෙක් ගියා ඊළඟ කල ඇස්සිලා හිටපන් ඕන් තව එකෙක් ගියා ලෑස්තිලා හිටපන් අන්න අර ඒක දකින වාරයක් ගානේ ඌට තිබිච්ච අකමැත්ත එන්න වැඩි වුණා මටත් වුණා මිනිසුන්ටත් වුණා ඕම විලා ස්වභාව ධර්මයා විසින් ඌවත් ගත්තා ස්වභාව ධර්මයා නෙමෙයි නිව්ටන්ගේ බල නියම වලින් ගත්තා භෞතික විද්‍යාත්මකව ගත්තා ඒතොර දැන් ඌ නූගත්නේ මෙතන ප්‍රශ්නේ මොකද්ද අපේ රටේ ප්‍රශ්නේ තමයි මම ඔයාලට යන්න කියන්නේ ඇයි ඔයාලව පාලනය කරන්නේ දැඩි නූගත් පොරවල් ටිකක්. ඒකට අපි මේ උත්සාහ කරන්න ඕනේ අන්නේ නූගත් මිනිස්සු ඔයාලගේ රට ඔයාලගේ ජීවිත ගැන තීරණ ගන්න එක නවත්තන්න. ඒක තමයි ඕනේ. දැන් ඇමතිවරයා මැරුණා. මැරුණාම ලංකාවේ මිනිස්සුන්ගෙන් සෑහෙන පිරිසක් ඒකට hina මූණු දැම්මා. දැන් ආයේ මගේ ප්‍රශ්නය මැරුණු ඇමතිවරයයි ජීවත් වෙලා ඉන්න මිනිස්සු අතර තියෙන වෙනස මොකද්ද මිනිහා නූගත් උගෙන් තමයි මේක බේරා ගන්නනේ ඒ වර්ගයේ මිනිස්සුන්ගෙන් බේරා ගන්න ඕනේ බේරා ගන්න ඉන්නේ කවුද ඒ වර්ගයේම මිනිස්සු මොකද ප්‍රතික්‍රියා කාලය කියලා කියන්නේ රියා අනතුරක් සිදු වෙන්න බලපාන ප්‍රධාන සහ ගොඩක් අය නොදන්න කාරණාවක් තමයි ඔන්නෝක විශේෂයෙන්ම වාහන පදවන හැමෝටම මෙන්න මේක වැදගත් දැන් මම මේ ගානේදී කිව්වේ මේකත් ඔයාට වැදගත්. ඔයාලා ජිප් එකක කාර් මොටර් සයිකලයක හරි ඉස්සරහට යනකොට ඔය විදිහේ කන්ටේනරයක් ඉස්සර කරන්න තියෙනවා නම් අපි මනසින් හදනවා මේක මෙන්න මේ හරියට යද්දි ඉස්සර කරන්න පුළුවන් කියලා. දැන් මේ ජිප් එක කන්ටේනරය පහු කරන්න යන්නේ පහු කරද්දි කන්ටේනරයත් මේ ඉස්සරහට යනවා යන හින්දා මෙතනදි නෙමේ පහු වෙන්නේ මෙන්න මේ හරියේ වගේ තැනකදී පෙර මෙහින් වාහන එනවා ඒ වාහනවල හැප්පෙන්නේ නැතුව යන්නත් ඕනේ ඔබ මා අතුරු කතාවක් කිව්වේ අපි වාහනයක් ඉස්සර කරද්දි ඉස්සරහින් එන වාහන බලලා තමයි ඉස්සර කරන්නේ ඔයාලා මොටර්සයිකලයක් ඉස්සර කරනකොට ඉස්සරහින් වාහනයක් එනවනම් ඔයා මොටර්සයිකලයෙන් මේ ලොරිය ඉස්සර කරන එක ඉස්සරහින් එන කාට hina offset ඌ මොකද කරන්නේ එක්ක ලයිට් ගහනවා නැත්නම් ඔයාගේ පැත්තට කපනවා තව ටිකක් රේස් කරලා යනවා බය කරනවා මේ හෙන ගේමක් දීලා මේ හෙන දුර ඇවිල්ලා හිස් තැනක් බලලා කොල්ලෙක් ඉස්සර කරන්න යන්නේ යනකොට ඉස්සරහා එක හදලා ඔළුවෙන් හදලා දන්නවා යන්න පුළුවන් කියලා. ඉස්සරහා එක දැක්ක ගමන් රේස් කරනවා ලයිට් ගහනවා පැත්තට කපනවා එක්ක මොටර්සයිකලයක් වගේ ආවොත් අතින් බයිනවා තොප්පේ ගියා කුණුහරුපෙන් බයිනවා ඒ ඔක්කොම එක තමයි ඉස්සර කරලා යන්න ඕනේ. ඇයි? ඉස්සරහින් එන එකවත් කැමති නැහැ අපි වෙන එකක් ඉස්සර කරලා යනවට. ජිප් රථය ඉස්සරහට යනවා. යද්දි මාරම වැදගත් දෙයක් මම මේ කල්නුතු ගන්නලා තියෙනවා. ලෝකේ මෙති කිසිදු වාහනයක් හදලා නැහැ වාහනේ නවත්තන්න ඕනි කියලා හිතුණු ගමන් නවතින්න ඇයි ඒ
වාහනය මම නවතින්න ඕනේ කියලා හිතන්නේ ඉස්සරහා අනතුරු දැකලා හිතුණු ගමන් මොලේට ඇහෙන් පණිවිඩයක් යන්න ඕනේ මට දැන් වාහනයක් නවත්තන්න ඕනේ නැත්නම් හැප්පෙනවා කියලා මොලේ ඔය පණිවිඩය ගෙනියන්න ඕනේ කකුලට දැකපු තැන ඉඳලා මොලේට පණිවිඩය ගිහිල්ලා මොලේෙන් සංඥාවක් කකුලට ගිහිල්ලා කකුල උස්සලා තිරින්ග උඩින් තියන්න දල වශයෙන් තප්පර 1.5ක් යනවා කියලා කියනවා ඒක විනාශ වෙන්න තමන්ගේ පොළේ තියෙන තැන අනුව කවුරුත් වාහන එලවනකොට බ්‍රේක් එකේම කකුල තියා යන්නේ නැහැ කියලා මම කිව්වා වෙන තැනක කකුල තිබුණොත් ඒක උසවලා ගේන්න සාමාන්‍යයෙන් තප්පර 1.5 යනවා හැබැයි මම ඒක තීරණය ගන්න ගේ දෝෂ නවත්තනවද නැද්ද කියලා හිතන එක වගේ දේවල් සහ ඔබ ඉන්න සිහිය විශේෂයෙන්ම වටක් ගාලා කල්පනා වීම මත ඕක වැඩි වෙන්න තියෙන ඉඩ කඩ වැඩි ඒ නිසා සාමාන්‍යයෙන් තප්පර දෙකක් කියන්නේ හොඳ ආගයක් 2.5ට වුණත් යන්න පුළුවන් කියලා කියනවා එහෙනම් වාහනයක් අපි දැකලා තිරින්ග වෙත කකුල ගේන්න අඩුම තප්පර එකහමාරක් යනවා ඔය තප්පර එකහමාර දෙක තුල රතේට කිසි දෙයක් වෙන්නේ නැහැ ඒ වේගයෙන්ම යනවා ඕකට කියන්නේ ප්‍රතික්‍රියා කාලය කියලා ඒ අනුව ඔය සිදුවීම ගත්තාම මේ මෙහෙමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය පෙන්වන්න පුළුවන් මේ තියෙන්නේ ප්‍රතික්‍රියා කාලය තප්පර දෙක මේ තියෙන්නේ මන්දණය 8ms ඍණ දෙක රතය 144යි කියන්නේ 40ක ප්‍රවේගයෙන් මෙයා යන්නේ දැන් ඔය ජිප් රතය ගියා කියන්නේ 140ක වේගයෙන් 140යි කියන එක 144 කරගatti ලේසියට ඔය 144ක වේගය 40ms ඍණයක වේගය මෙයා ප්‍රවේගයකට මීටර 40ක් යනවා මොකද්ද මේ තප්පර දෙක තිරින්ග වෙත කකුල ගේන්න ගතවන කාලය තුල මෙයා යන දුර මීටර 80යි. මම බලන්නේ දෙවනි එක මන්දන කාලය 1616න් බෙදුවාම 400යි. එහෙනම් මට මේ වගේ වේගයෙන් රතයක් යනකොට 140ක වේගයෙන් රතයක් යනකොට ඒ රතේ ගමන් කරන වෙලාවේ ඉස්සරහින් මිනිස්සේ පාර පැන්නොත් අලියේ පාර පැන්නොත් හැප්පෙන්නේ නැතුව නවත්ත ගන්න ඕන නම් අඩුම අලියව මිනිස්සයව කොච්චර ඈත තියා දකින්න ඕනේද කියන්න ඉතින් 180ක් ඈත දකින්න ඕනේ මීටර 180ක් කියන්නේ සැලකිය යුතු දුරක් මීටර 180 කියන්නේ උන් බැලූ බැලමට හරියට පේන්නේත් නැහැ පාරක කළුවරේ කළුවරේ නම් පේන්නෙම නැහැ ලයිට් එළිය වදීද මීටර 180ක් මීටර 180ක් ඈත ලයිට් එකක් වදින්නේ නැහැ ඒ කියන්නේ මේ වගේ වේගකින් යද්දී පාර හරහා අලියෙ පැන්නොත් පාර හරහා මිනිස්සෙ පැන්නොත් එයා මෙයා එක්ක හැප්පෙන්න තියෙද කඩ කියන්නේ ඉතින් වැඩි හදිසියේවත් අසඳ ගන්න හයිවේ එකක 144ක වේගයෙන් වාහනයක් යනවා ඒ කියන්නේ ඇමතිවරයා රැගත් ජිප් එක 144කින් යනවා හයිවේ එකේ ලයිට් නෑ රෑට දැන් කන්ටේනර් රතයක් කැඩිලා පාරේ නතර වෙලා ඔන්න සීන් එක කැඩිලා පාරේ නතර වෙලා හැප්පෙන්නේ නැතුව බේරෙන්න ඕන නම් මීටර කීයක් ඈත තියා මේ වාහනේ දකින්න ඕනේද 180ක් ඊළඟ එක 180ක් ඈත තියා දකීද නෑ ඒ නිසා අනිවාර්යයෙන්ම වෙන්න තියෙන අනතුර වෙනවා 144කින් යද්දී පාරේ වාහනයක් නවත්තලා තිබ්බොත් ඒක හැප්පෙන එක බේරගන්න බැරි මේ පරතරය අනිවාර්යයෙන්ම යන්න වෙන නිසා මිසක් කර්මයවත් එහෙම නැතුව ස්වභාව ධර්මයේ දඬුවම් දීලවත් නෙමෙයි මේ වේගය එක්ක ගිහිල්ලා හැප්පෙද්දි හැබැයි තාම ගාන ඉවර නැහැ ඔයාට ගාන ඉවර නැහැ තාම ඇයි දන්නවද ඔමින්ද මේක නවත්තලා තියෙන කන්ටේනර් යන්නේ මේ වාට දීලා තියෙන්නේ මේන් තියනවා ජිප් රතය
मरुगान कल्पना करे मेम मे अय अतर परतर मीतर विस्साई गल को देखगा मुगद करती विन तेनक दीन काकुल तिरिंग वेत गेन गेना लया ब्रेक कर तपर दिख काल सीमा इतकोट मेया अनो आसुआ अरे उय तपर दिख तुले कंटेनर गिया क्या नो हेटाई मेया मीटर हेटाक इस हट गिया ओम मेया मीटर हेटाक गिया ओ बाहरी दें मेन दें मितन कंटेनर पिटू पास एक ही अन्य मेम मितन नेद ब्रेक वदिनवा इंडे इंड प्रवेगी अडुए अरे दिघट मत है तपर देख कदी कंटेनर चर दुरा क्या नी थी हेट आई तपर देख कदी मे आगो चर दुरे आना असू आई ए हेट आई मे दहा कर हेत ना मे आई जिपे कगी अगी लग असू आई हेपिन मितन कंटेनर जिपे का वेग का जिप्रत वेगे कसिया हाथली आई मन देखा एक अरे वाहन मीटर ये गेलवीलाती है ना पुलिस एक कते थी ना एक हाथली है ना तर वेला हीरो वेला एक हाथली इतना मैं कंटेनर एक आट दम्मी रे दिखट भीतर पारे वाहन ने हाईवे के सी एट यानवा एकसी आट गेल पीनो इलाक मे हेपीलाती है अणतुरे जिपे का देखपुहाम वाट मैं खाली अनुमान मंदन काले तुला हेपीलाती है नोने प्रतिक्रिया काले तुला हेपीलाती है नोने प्रतिक्रिया काले तुला हेपीलाती है ऐ अडुवेग वेगे अडुवेग हेपुना ना ओम वेंद बे अरे जैक्सन की हिला अली यज्ञ हेपीना वागी सीन ने कान्ने में ही मेक मेक नतर वेलाती है ने कान्ने में मेक याने का इसरा वाहन यान वसी यकिंग वितर एहिंदा मेयाट तप्पर देखा त्रिबुना ए तप्पर देखे ब्रेक कला मीटर विस्सकट मेहा नाम देख के मीटर विस्सक याने पड़ी दूरा इतने मे हाईवे एक क कैले है वने उन्हें इलाके सीन ने कहेंगे इन्हें मंगो ने अमुतु कतावर मंगे इन्हें किया ला मे होंदर टे पेन हुआ केलिम पार लाई तेली एक गहल दिए ने होंदर टे मीटर विस्स पेन हुआ देने द पेन दे पे मीटर विस्स लाई तेली टे हाईवे के मीटर विस्स लाई टे कर पेन हुआ एनंग मीटर विस्स कर वाड़ा वैडिया है तीन देख का नंग यार ब्रेक कर ला मे का बेरा गांड पुलवा वो दारे यमिंग इन्हें निशा मे जिप्पे का गीला वादी ना निशल ताप पे बला गन मे जिप्पे का गीला वादी ना वा निशल ताप पे एक निशल ताप पे एक वादी दी मे जिप्पे के वेगे हाथली हाई एम एस श्रीने एक हाथली है कि वादी ने किलोग्राम दिदास पांसी एक वी एट वर्ग ये रते आ ओये वेला आवे गम्यता वे विनाश्री में शीघ्रता आवे हिवत बालय मितन टे ना वा पांसीय पनाहा निमे पांसीय निमे पंदाहा निमे पनस्दाहा निमे लक्ष्य पहाई ऐ रीनला कुना किन्ने आगन ओये वेला आवे मैया गिहिला बित्तीये वादी ना वा बलागनीन एया गिहिला बित्तीये वेदुना मे मेंग वेदुना जिप्पे का बित्तीये मिच्छर वेगे गियपु एमतिवरे या रेगा जिप्पे का बित्तीये का वादी ना कोटे एया मत बाले ऐतिवेन्नी मेहेता दारुवनी बित्तीये मत तमाई बाले ऐतिवेन्नी मेहेता न्यूटन गे तुम्हुना नियमे टानो न्यूटन लक्ष्य पाग बाले आक्याने कोई वागे कद मंगोटे कालिंदा उसकत्तो का किया लेती बाले पांती ने भी सीमेंटी कोट्टे एक में किने कहाला तिबुना प्रश्न है सीमेंटी कोट्टे का स्कंदे किलो पाना हाई देंकी आंडो बेगने गन दिए ने
सीमेंती कोट्टे एक बारकी है द पांसी या यही बंग एमजी ने सीमेंती कोट्टा दाहा लक्ष्य पहाई एक यानि में जिप्पे का मात्र सीमेंती कोट्टा दाहा एक पार तीब्बाम दशम देखा कदी एक पार सीमेंती कोट्टा दाहा बैठे ना मनोवैद जिप्पे का तिये इध ने एक यानि मेवागे वेगे किंगी हिला बित्तीय का वैदुनोत ए बित्तीय मात्र मेष्टरम्म बाले या कहती भी नहीं बित्तीय टे ओए वागे बाले अदरा करने पुलवाम भी इधर एना बित्तीय खड़ांग यान्नो नी लक्ष्य पाहा का बाले या ओमी निवरणे एवु नाटे में जिप्पे का वादी इन्ने याना कंटेनर एक देंग आये इन्द मुलटे कंटेनर एट सापेक्ष व जिप्रते वेगे की ये द दाहायाई सापेक्ष की अन्ने निसल एक ही अन्ने में जिप्पे का वादी इन्ने कंटेनर ए की ये का वेगे इन्द हरिये टकी ना आना निसल कंटेनर एक की ये का वेगे इन वागे द दाहाये का वेगे इन वागे एक ही अन्ने जिप्पे का मात्र मिचर रोग बाले कहती वेना की ने कद ने आये प्रश्न है दाहाये का वेगे इन वेदुनो उच्चर कुड़ पट्टा मिला यान कुड़ अंद आदला बालम उत्तर है एकलक्ष विसिपांदा हाय न्यूटन एकलक्ष विसिपांदा हाय न्यूटन हैबे रीन मैं पैदत है देंगे अन्य में का दाना कराने में कुछ कराने लोगे दिशा वमारुगरमु मैं पैदत है एकलक्ष विसिपांदा हाक बालया तावती है ना ओके मैं प्रायोगिक सिद्धि की अन्य जिप्रते या बित्तीय का गिहिला वैदुनो एक वर्मन निसल वेना पीतिपास गिहिला वैदुना में एक वर्मन निसल वेना वादे ने अपी में गान है दुए एक वर्मन निसल वेना वाकी ये लाय उन्हार निसल वेन्ने ने एक याने में बाले ये टवडा अडू बाले आक्तमाई जिप्पे के ये ती वेन्ने ऐहे नंग पीतिपास गिहिला है पुना हम मीतत वैडिया बाले या अडूई नंग ओया आना तुरिंग ओये जिप्पे कटे उच्चर हानिया क्वेन्न पुडू अंदे बे एक्को ओये जिप्पे का कंटेनर एक हीला वैदुना वैदुना सेनिंग कैरकिरागी टेम में हरी को हरी वैदुना मंदर ने तापे तीनों दिख रहे थे ना एक्को वैटे हरी वादी इंदू ने मगर में बाले ये तत्वेदिया अडू बाले या तमाई कंटेनरे पिरिवासेंगी ले पुनाम आती वेनी नतु नवती नहीं अभी पिरिवासेंगी ले पिचा अभी नवती नहीं तापे वैदुना नवती ना आई थिंक गेम बागे दोन वैदुना युगराई एक्को में आ याना कोटे वेन पुलवान देवल कंटे राम उगारे सी इन्हें कटा हावे पेन लारी ब्रेक गया हुआ वैदुना युगराई हरे वेन पुलवान ने वैदुना डे पासी युगराई अन्न भी है कि सैम राते एक मत ये ना आरपीएम आगे किये लायका पहला माय मोटरसाइकल पति दाकिने में थी वो ये एफिशिएंट वागे बाइक के एक पैंतक किलोमीटर सी गान्न कोटे आरपीएम के ने रेवोल्यूशन पर मिनट राउंग किया क्या रखे ना आधे मिनट तू अगर एक तीनों आर मीटर बोर्ड के अनित्य राउंग में दिए नेक सामान्य अटा दाहक पितर याना है भाई मेवा के जिप्रते एक आरपीएम में का अच्छरा यानी ने वो एक ऐसी यह हाथली है याना कोटे आरपीएम में का दिदा है दिदा हास पांसी ये वितर समय तीन लोनी एवनाट मंगर देखा वो मीटर बोर्ड के तुम दाहती बुना अंदर ने अतिंगार कोला देखिए ला मंगे थी मामदा की ने कने तुंदा हाथी है ना कि अन्ने ओए वाहन है तोरणीय वेनगा मांग हैप्पी लाती है नीड़ती है ना एक आकार प्रयोगिंगी लहपुन आने में ही मांग वाले नितर की है ना इगन गांड फिजिक्स ओए हैप्पी चक ऐलिटी का दिहा बाला मामा इगन मांग कल्पना कर पड़ी कोई दी है फिजिक्स के अन्ने ओंगो का मीटर बोर्ड का देख कर टक टक गाला कल्पना करना दान देनु मी मेक मे मेन पुलू अंद एक अन्ने तोरणीय वेला तम गी लवादी मन नैवत की नवा गोड़ा दूर रिय दूर आड़ निंदगी लोग विन्नी निंदगी ही ला मैं आमे एक तोरणे ये ना दरने में तो एक्सरेट वेनो एक्सरेट वेला मैं के पीड़िबास सिंगी ला है पीला विषय में विषय लड़ागे वैरी वेनो आमे के पे ना नंग मैं आगे ला है पीला अन्य वारे में कहने का वादीं निसल तापे कहारी को नतर वेला थी न तैनक वादीन न थी न इधर काढ़े को कंटेनर ये ब्रेक गया हुआ ब्रेक गा पे के मेक वेदुना नेतंग एकित वेदिला विधि वेदिला लड़े हुए विधि ये टर विनाश होना नवतला थी न एक का मिस वैया याने एक का वेदुनोत उच्चर एका क्विन्न थी न इधर काढ़े मार आडूई मेथी इन्ने
ඊළඟ එක ෆිසික්ස් නේ ඇමතිවරයා මං හිතන්නේ මිය ගිහිලා තිබුණේ සුසුම්නාව කැඩිලා ඊළඟ ප්‍රශ්නය ශරීරයේ අස්තියක් කැඩෙන්න ඕන කරන හැම අස්තියකටම ඕන කරන බලය දැන් වෙද්දි හොයලා තියෙන්නේ පාදයේ අස්තියකටත් දරා ගන්න පුළුවන් නිව්ටන් 4000ක විතර බලයක් දැන් ඔයා හිතන්න මේ වගේ බලයක් කෙලින්ම ඇමතිවරයාට ලැබුණොත් එහෙම නිදාගෙන හිටියා ඔක්සිජන් නැතුව ගියා ඉවරයි මිනිහා පව් ඉති අර මිනිහා ළඟ හිටපු එකෙක් ඔක්සිජන් ඕනේ නැහැයි කියලා මිනිහා වැඩේට ආවුණා ඒක වෙනම කතාවක් හැබැයි මෙච්චර බලයක් ආවොත් හිටියා ඔක්සිජන් නැතුව ගියා එච්චරයි සුසුම්නාව කැඩෙන්න මට මතක විදිහට නිව්ටන් 10ටත් වඩා අඩු බලයක් ඕනේ චූටි බලයකින් කැඩෙනවා මට මතක නැහැ ඉලක්කම නම් ඈ මේ අස්තියට සාපේක්ෂව පොඩි බලයක් ඒක මේක ඇති මම හිතන්නේ සඳහන් කරලත් බලන්න මට ඒක මම මතක තියන් ඉන්නේ හරිද අඩි 8ක් 10ක් දැන් මං ස්ටේජ් එක උඩින් ඉන්නේ මේ ස්ටේජ් එක උඩ ඉඳලා මාව මෙහෙම වැටිලා ඔළුව වැදුනොත් මේ උස ඇති සුසුම්නාව කඩලා යන්න ඔයාලා ඔය ළමයි වාඩි වෙද්දි පුටුව අදිනව නේද පස්සට ඒ අදිනකොට වෙන ගැස්ම මෙම් විල්ල ගැස්සෙනවනේ ඒ ඇති සුසුම්නාව කැඩෙන්න ඔය අනතුරින් දෙන්නේක් මලා කවුද අනිත් එක්කෙනා පිටිපස්සේ පොලිසිය නදාරියා මැරෙන්නේ නැහැ සීට් බෙල්ට් එක දාලා හිටියනම් වාහනේ වේගය ඇතුලේ හැමෝටම තියෙනවා එකවරම මේක නතර වෙද්දි පිටිපස්සේ ඉන්න පොලිසිය නදාරියා වාහනේ ආපු වේගෙම්ම කොහෙට යනවද රාඩ යනවා එයා 40ක වේගයෙන් ගිහිල්ලා බාර් එකක හරි වීදුරුවේ හරි කොහේ හරි අනිවාර්යයෙන්ම ගැටෙනවා මං හිතන්නේ ඔගේ රියදුරා බේරිලා තියෙන්නේ එයාගේ පැත්ත හැප්පිලා නැහැ මං ඒකත් බැලුවා ගාන්ට එයාගේ පැත්ත බේරිලා අපි දන්නේ හරිද ඒ විදිහට බේරිලා හැබැයි එයාව ඉස්සරහට විසි වෙන්නේ නැත්තේ කියන්නේ සීට් බෙල්ට් එක හදලා තියෙන්නේ කොහමද කියලා දන්නවද සීට් බෙල්ට් එක හිමින් අල්ලගෙන ඕන තරම් අදින්න පුළුවන් ඕම එහෙම ඇදලා අපි දාගන්නේ බෙල්ට් එක සීට් බෙල්ට් එක ඔහොම ඇද්දොත් ඉර වෙනවා සීට් බෙල්ට් එක ආවේගී බල ශනික බලවලට ඉර වෙනවා ඒකේ මන් දැක්කා රියදුරාගේ එයා බෑග්ස් ඔන් වෙලා තියෙනවා එමෙතුමාගේ නම් මම එයා බෑග්ස් දැක්කේ නැහැ මම හිතන්නේ මේ වැදුණු වැදිල්ලට එයා බෑග්ස් නෙවෙයි මොන මගුලක් තිබ්බත් වැඩක් නැහැ සක්‍රිය හිටියා නම් සක්‍රියත් මැරෙනවා කර්මයේ හිටියා නම් කර්මයත් මැරෙනවා කවුරු හිටියත් මැරෙනවා ඒතර ස්වභාව ධර්මයේ තියෙන ඉස්සලා මැරෙන්නේ ඌ හරිද එතකොට එහෙනම් මේ කතාවේ හැටියට වා කියන්න මට මේ කතාවේ හැටියට ඔය අනතුර වෙන්න පුළුවන් හිතන විදිහට යන වාහනයක පිටිපස්සෙන් වැදිලාද නැවතිච්ච එක වැදිලාද කවදාද දවසක ඔක ඔයාගෙන එයි